මානවර ශ්‍රීධනදා මාලිගාවේ ඇත් පන්තියේ ඇතුන් අතරින් එක් අයෙක් තමයි මේ. සමහරුන මොහුව දැකපු ගමන් හොඳින් අඳුරනා වෙන්නත් පුළුවන්. තවත් සමහර මොහුව දැකලා තිබුණට ඇත්තටම මොහු කවුද කියලා නොදන්නවා වෙන්නත් පුළුවන්. ඉතින් ඒ දන්න නොදන්න හැමෝම එක්ක මොහුගෙන් අපූර්ව තොරතුරු රැසක් බෙදාගන්නයි අපි අද බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ස්කිප් නොකර රැඳී සිටින්න අපිත් එක්කම මේ වීඩියෝගේ අවසානයේ තෙක්ම. කලදාහම්තුරන්ට භාරයක් වුණා පෙරහැර සාර්ථකව බලවතාට කරන්න අවසර ලැබෙන්න භාරයක් වෙලා ඇත්තෙම අපි දෙන්න බොහොම චකිතයෙන් හිටියේ මේ සඳගලෙන් බහිනකම්. නමුත් සඳගලට බැස්සා නිකම් මේ හරියට හැමදාම මේ වැඩේ කරපු කෙනෙක් වගේ පුරුදුකාරෙක් වගේ. අලංකාර වූ දිගු තලයුගලකට හිමිකම් කියන මේ දැකුම් කළු සද්ධන්තය තමයි පුරම රාජා. ආදරයට කළු ඇතා ලෙසත් හඳුන්වනවා. එපමණක් නොව විදේශික ඇතෙක් වන පුරම රාජා හස්තියා සිය මව් රටේදී හඳුන්වනු ලැබුවේ කයිමන්තෝන් ලෙසින්. මෙම ඇතු මියන්මාර රජය විසින් ශ්‍රී දළදා මාලිගාවට පරිත්‍යාග කරනු ලබන්නේ 2007 වසරේ ජූලි මස 12 වන දින. ඒ වන විට මොහුට වයස අවුරුදු 16ක් පමණ වනවා. අඩි 8000කටත් වඩා වැඩි උසකින් යුත් මේ හස්ති රාජයා 2009 වසරේදී වතපුටුව බැඳීමේ චාරිත්‍රය මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ නාත දේවාල භූමියේදී සිදු කරන ලදී. පසුව විහාර හා දේවාලවල රන්සිරිකේ බැඳ කරඬුව හා දේවාභරණ වඩම්වන ලදී. තවද 2015 වසරේ දළදා මාලිගාවේ විෂ්ණු දේවාලයේ පෙරහැර දින 10ම දේවාභරණ වැඩැම්මවීම සිදු කරන ලදී. බුරුම රාජා ඇතැම් අවස්ථාවලදී පෙරහැරේ තෑල ඇතකු ලෙසද සිය දායකත්වය ලබා දුන්නා. සිය දිවියේ ප්‍රථම වරට 2016 වසරේදී තෙවන කුඹල් පෙරහැරයේදී පුරම රාජා හස්තියාට සදාතුක කරඬුව වැඩම කරවීමේ වාසනාව උදා වුණා. නමුත් අවාසනාවකට වසර කීපයක් ගතවන තුරුම එලෙස උතුම් කරුණුන් වහන්සේ වැඩම කරවීමට පුරම රාජාට අවස්ථාව හිමි වුණේ නැහැ. එයට හේතුව වුණේ ඇතුගේ ඉදිරිපාදයේ ඇති වූ ආපාදිත තත්ත්වයයි. එය සුව කිරීමද එතරම් ලෙහෙසි පහසු වූයේ නැහැ. නමුත් මිනිසුන් නොමිනිසුන් අතර සිටින දෙවි කෙනෙක් වන්නු
උඩුපිළ පෝරේ ගෙදර කුමාර පෙළිනම් මහත්මයා මුදල් සත 5ක්වත් නොගෙන පුරම රාජ්‍යාව සම්පූර්ණයෙන්ම සුව කරනු ලැබුවා. එතුමාගේ එකම බලාපොරොත්තුව තමන්ගේ දෑතින් සුවකරනු ලැබුව මේ හස්තිය මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේදී නැවත වරක් සදාතුක ධාතු කරඬුව උරමත තබාගෙන සුබ මුහුර්තයෙන් සඳකඩට පාතපා නුවර වීදි දිග වඩමවනු දැකීමයි. ඉතින් අපේ බලාපොරොත්තුව ඒ ආකාරයෙන්ම ඉටු වේවායි ප්‍රාර්ථනා කරමු. ධනදා සමිතු පිහිටයි.